ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රචාරණ ඡන්ද ප්‍රචාරණ වැඩ සටහන ඊයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අති උත්කර්ෂවත් අන්දමින් ඒ වගේම අති සාර්ථක ලෙස ආරම්භයක් කරනු ලැබුවා. අපි විශේෂයෙන් කියන්න ඕනේ අනුරාධපුරයේ ඊයේ රැස්වීම අපි ලෑස්ති කරනකොට එම රැස්වීම සංවිධානය කරනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඒකට සහභාගි වුණේ නැහැ. එකදු මන්ත්‍රීවරයෙක්වත් සහභාගි නොවුනට ජනතාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මේ රටට ආදරය කරන ජනතාව එය ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ජනතාව කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගිත්වයක් නොමැතුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහයෝගයක් නොමැතිව ජනතාව වෙනදාටත් වැඩිය ලොකු උනන්දුවකින් ඒ වගේම මහා ඕනකමකින් එම රැස්වීම සඳහා සහභාගි වුණා. ඒ වගේම අපි දැක්ක එක විශේෂ කාරණයක් තමයි ජනතාව දැඩි ඉල්ලීමක් කරා අපේ පක්ෂේ නායකතුමන්ගෙන් විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙන් මේ අවස්ථාවේදී ජාතික අවශ්‍යතාවය පාවා දෙන කිසිදු කෙනෙක්ව නැවත ගන්න එපා කියන කාරණය. ඉතින් ඒ කියන්නේ මේ රටේ ජනතාව අපි හැමදාම එක මතයක හිටියා. ඒක තමයි දේශපාලනය කරන දේශපාලනයේදී මහජන නියෝජිතයින් ඔවුන් විවිධ හේතු කාරණා නිසා කුමන තීන්දුව තීරණ ගත්තත් ඔවුන් ඒ තීන්දුව තීරණ ගන්නේ ඔවුන්ට පෞද්ගලික වූ හේතු මත. නමුත් මේ රටේ ඡන්දදායකයා තීන්දුව තීරණ ගන්නේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න ඡන්දදායකයාට තමන්ගේ පෞද්ගලික හේතු මත තීන්දුව තීරණ ගන්න ප්‍රාදේශීය දේශපාලනඥයින් අදාළ වෙන්නේම නැති බවට හොඳම උදාහරණය තමයි අපිට ඊයේ අනුරාධපුරේ දිස්ත්‍රික්කයේ මේ මහා ජනගඟ අපිට කියලා දීපු පාඩම. ඒක මං හිතන්නේ මේ අවස්ථාවේදී ජාතික කඳවුර පාවා දීපු මේ ජාතිය අවශ්‍යතාවයට පිටින් ගිය සියලු දෙනාටම මේ රටේ මහජනතාව විසින් නිකුත් කරපු රතු එළියක් ලෙස අපි දකිනවා. ඒ වගේම අපි ඉතාම ආඩම්බර වෙනවා මේ රටේ දේශප්‍රේමී ජනතාව තවමත් ඔවුන්ගේ ප්‍රාදේශීය නායකින් කුමන මතයක් දැරුවත් ඒ මතය නෙමෙයි මේ රට ගැන හිතන මතයක ඉඳලා දේශපාලනය කිරීම සම්බන්ධයෙන් අපි පක්ෂයක් විදිහට ඉතාම ආඩම්බර වෙනවා. ඊළඟ කාරණේ තමයි අපි දැක්කා අපි මුලින් ඉඳන්ම කියපු කාරණයක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණාට එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් නෙමෙයි, එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකය හැටියට තමයි මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ කියන එක. ඒ කාරණය ඉතාම පැහැදිලි ලෙස ඔප්පු කරපු තැනක් තමයි තලතා අතුකොර මහත්මිය කරන ලද ප්‍රකාශය. එතුමිය කිව්වේ අපේ නායකයයි අපේ උපනායකයයි දෙන්න දෙකට බෙදලා ඡන්දෙ ඉල්ලනවා, ඒක නිසා මේ වෙලාවේ අපේ නායකයාගේ පැත්ත ගන්නවා කියලා. ඒ කියන්නේ මේක ඉතා පැහැදිලිව එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ඡන්දයක් බවට ඔවුන් පත් කරගෙන තියෙනවා. මං හිතන්නේ මේක තමයි අපි මුලින්දම්ම කිව්වේ අවංකව ස්වාධීන වෙන්න ඕන නම් තමන්ගේ දරණ නායකත්වයෙන් ඉවත් වෙලා ඒ ස්වාධීනත්වය ලබා ගන්න තියුණා. නමුත් මේ කරන්නේ එවැනි දෙයක් නෙමෙයි. නමුත් අපි ඒ කාරණා ගැන ලොකු සැලකිල්ලක් මේ අවස්ථාවේ දක්වන්නේ නැහැ. මොකද තවදුරටත් එතුමා මේ තරඟයේ අදාළ තරඟකරුවෙක් නොවන බව තමයි අපේ හැඟීම.